ගත වූ වසර 20ක කාලය තුළ මාරක වෛරස 15ක් ලෝකයට බලපෑම් එල්ල කර තිබෙනවා. කොරෝනා, SARS, MERS, Anthrax ආදී වෛරස ඒ අතරට ඇතුළත්. ඉදිරියේදී මෙවන් හානිකර වෛරස බහුල වශයෙන් ලෝකය පුරා පැතිර යාමේ අවදානමක් පවතින බවට මේ වන විට අනාවරණයක් සිදුව තිබෙනවා. ඒ ඇමරිකාවේ ඔහියෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂක ෂී පිංග් සොන් ඇතුළු කණ්ඩායමක් සිදු කළ විශේෂ පරීක්ෂණයකට අනුවයි. චීනයේ ටිබෙට් සානුව ආශ්‍රිතව දියවන ග්ලැසියර තුළින් මෙතෙක් ලෝකයෙන් හමුව නොතිබූ වෛරස 28ක් සොයාගත් බව මෙම පර්යේෂණ කණ්ඩායම හෙළි කර තිබෙනවා. වසර 15,000කට පෙර ග්ලැසියර පත්ලේ සැඟවුණු මෙම හානිකර වෛරස ග්ලැසියර දියවීම සමග මුදා හැරෙමින් පවතින බවයි ඔහියෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් අනාවරණ කරන්නේ. මේ වන විට ලෝකය පුරා ග්ලැසියර වේගයෙන් දියවෙමින් පවතින බැවින් ඒවා පත්ලේ සැඟවුණු මාරක වෛරස මිනිසා වෙත ළඟාවීමට වැඩි ඉඩක් පවතින බවයි ලයිව් සයන්ස් වෙබ් අඩවියද වාර්තා කළේ. වාතය හෝ සතුන් හරහා මෙම වෛරස පැතිරීමේ අවදානමක් ඇති බවද එම අනාවරණයේ සඳහන්. ටිබෙට් සානුවෙන් හමු වූ මෙම මාරක වෛරස සෙල්සියස් අංශක ඍණ 3ක උෂ්ණත්වයක් යටතේ ආරක්ෂිතව රඳවා තිබෙනවා. 2016 වසරේ උතුරු සයිබීරියාවේ පැතිරුණු වෛරස් තත්ත්වයක් හේතුවෙන් පුද්ගල මරණ 40ක් වාර්තා වී තිබුණා. ඊට අදාළව සිදු කළ පර්යේෂණයකදී අනාවරණ වූයේ අදාළ වෛරසය ඇන්ත්‍රැක්ස් නම් මාරක වෛරසය බවයි. වසර සිය ගණනක් අයිස් යට සැඟව තිබූ පිනිමුවකුගේ මලසිරුරක් හරහා එය මිනිසා වෙත ළඟා වී ඇති බව පර්යේෂණයේදී හෙළිව තිබුණා. ඒ අනුව ගෝලීය උණුසුම වර්ධනය වීම සහ ග්ලැසියර දියවීම මෙවන් වෛරස මිනිසා වෙත ළඟාවීමට ප්‍රධාන සාධකයක් බවයි ඔහියෝ සරසවියේ පර්යේෂකයන් පවසන්නේ. 1800 සහ 1900 සියවස් තුළ වාර්තා වූ මාරක වෛරස ප්‍රමාණය 10ක් වන අතර 2000 වසරේ සිට ගත වූ වසර 20 තුළ මාරක වෛරස 15ක් වාර්තා වී තිබීම මෙම තත්වයේ බරපතල බව පෙන්නුම් කරනු ලබනවා. මෙවන් මාරක වෛරස සතුන් හරහා මිනිසාට ළඟා විය හැකි බැවින් එය වැළැක්වීම අසීරු වනු ඇති බවයි පර්යේෂක ෂී පිංග් සොන් පවසන්නේ. 1970 සිට ගත වූ වසර 50 තුළ ටිබෙට් සානුවේ අයිස් වලින් 30%ක්ම දියවී ගොස් තිබෙනවා. මේ වන විට පවතින ගෝලීය උණුසුම හේතුවෙන් 2100 වන විට එම කලාපය ග්ලැසියර වලින් තොර වනු ඇති බවටයි අනතුරු ඇඟවෙන්නේ. එවන් තත්වයකදී හානිකර වෛරස සිය ගණනක් මිනිසා වෙත ළඟා විය හැකි බවට පර්යේෂකයන් මත පල කරනවා. මෑතකදී ලෝකය පුරා පැතිර ගිය සියලුම වෛරස තත්වයන් සතුන්ගෙන් මිනිසාට ළඟා වූ බවටයි අනාවරණ වී ඇත්තේ. වවුලන්, නාගයන්, ගවයන්, කුරුල්ලන්, කුකුලන්, කැබැල්ලෑවන්, ඌරන් වැනි සතුන් හරහා එම වෛරස පැතිර ගොස් තිබුණා. ලෝකයේ සිසිල් කලාපවල සිට උණුසුම් රටවලට පැමිණෙන සංචාරක පක්ෂීන් හරහාද මෙම වෛරස පැතිර යා හැකි බව මෙම වාර්තාවේ සඳහන්. එබැවින් අනාගතයේදී සතුන්ගෙන් දුරස් වී සිටීමට මිනිසාට සිදුවනු ඇති බවද පර්යේෂකයන් පවසනවා. අතීත ලෝකයේ පෘථුවිය පුරා බරපතල මට්ටමේ වෛරස පැවත ඇති අතර ඒවා ග්ලැසියර පත්ලේ ආරක්ෂිතව පවතින බවයි පර්යේෂකයන් පවසන්නේ. ගෝලීය උණුසුම වර්ධනය වීම සමග එම නිහඬ මාරයන් අවදි වෙමින් පවතින බවද ඔවුන් සඳහන් කරනවා. ලොව වටා වැදගත් සහ විස්මිත පුවත් ඇතුළත් වීඩියෝ 1400ක් නරඹන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.